ලොව විවිධ සංස්කෘතීන්වලට අයත් විවිධ චාරිත්‍ර වාරිත්‍ර තිබෙනවා. අද අපි ඔබ දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ සංවාසය හා බැඳුණු අමුතු චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳවයි. එකිනෙකාගේ බිරිඳවරු සොරකම් කිරීම. බටහිර අප්‍රිකාවේ නයිජීරියාවල වෙසෙන ඩුබායි ගෝත්‍රික සමාජය තුළ ඉතාමත්ම අමුතුම චාරිත්‍රයක් තිබෙනවා. එම චාරිත්‍රය නම් එකිනෙකාගේ බිරිඳවරු සොරකම් කිරීමයි. මෙම ගෝත්‍රික සමාජය තුළ පළමු විවාහය සිදු කරන්නේ දෙමව්පියන් විසින්. ලාබාලාවතියම සිදු කරන එමනි විවාහයන් තීන්දු කරන්නේ සාමාන්‍යයෙන් එකම පවුලේ නෑනා මස්සිනා අතරයි. වාර්ෂිකව පැවැත්වෙන උත්සවයක් සඳහා ගෝත්‍රික පිරිමින් මේකප් වලින් සැරසී, විසිතුරු ඇඳුම් වලින් සැරසී කාන්තා පාර්ශ්වයේ සිස දිනා ගැනීම සඳහා නර්තනයක යෙදෙනවා. එහිදී සිදුවන්නේ වෙනත් කෙනෙකුට අයත් බිරිඳක් සොරකම් කිරීමක්. එම ජෝඩුවට සැමියාට හොරෙන් පැන යන්නට පුළුවන් වුණොත් ඔවුන් දෙදෙනා අඹු සැමියන් ලෙස සමාජ විසින් පිළිගන් ලබනවා. එය ආදර විවාහයක් ලෙසයි හඳුන්වන්නට පුළුවන්. ප්‍රසිද්ධියේ ස්වයං වින්දනයේ යෙදීම. පුරාණ ඊජිප්තු විශ්වාසයන්ට අනුව නයිල් ගංගාව සෑදී තිබෙන්නේ ඒටම් දෙවියන්ගේ ස්වයං වින්දනයේ යෙදීමේ ප්‍රතිඵලයක් ලෙසයි. එකල රාජ අනුග්‍රහය සහිතව විශාල උත්සවයක් පැවැත්වුණා. එම උත්සවයේදී පාරාවෝ තම රටවැසියන් ඉදිරියේ ස්වයං වින්දනය කොට ඔහුගේ ශුක්‍රාණු නයිල් ගංගාව වෙත එකතු කරනු ලබනවා. එහි පැමිණෙන රටවැසියාද එයම සිදු කරනවා. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ නයිල් ගංගාව ජලයෙන් පිරී ඉතිරි ගොස් ධනය සෞභාග්‍ය ලබා ගැනීමයි. කුමාර මෙතුනේ ලෙස හඳුන්වන්නේ පිරිමි දෙදෙනෙකු අතර සිදුවන ලිංගික එකතු වීමකි. නමුත් පුරාණ ග්‍රීසිය තුළ නම් එය සිදු වුණේ වැඩිමහල් පිරිමියෙකු හා වයසෙන් ලාබාල දරුවකු සමගයි. එකල ග්‍රීසිය ඇතැන්ස්වල මේ ජනප්‍රියව පැවතුණා. එහිදී වැඩිමහල් පිරිමියා විසින් ලාබාල දරුවාට රැකවරණය, අධ්‍යාපනය සහ ආදරය ලබා දිය යුතුයි. ඒ සඳහා දක්වන ප්‍රති උපකාරයක් වශයෙන් අදාළ දරුවාට එම වැඩිමහල් පිරිමියා සමග නිදා ගැනීමට සිදු වෙනවා. අවුරුදු 12 සපිරනවා සමගම කුඩා දරුවකු ඒ සඳහා සුසුකම් ලබනවා. මේ නොමනා ක්‍රියාවක් කියලා දඬුවම් කිරීමට නියම කිරීමට කාටවත් සාක්ෂියක් නැහැ. විශ්වාස කරන්නත් බැහැ නේද? නමුත් පුරාණ ග්‍රීසිය තුළ එසේ එම චාරිත්‍රයේ ජනප්‍රිය පැවතිලා තියෙනවා. තාවකාලික විවාහය. ඉරානයනු දැඩි නීතිරීති වලින් සමන්විත මුස්ලිම් රටක්. නමුත් එම රට තුළ අදහා ගැනීමට පවා නොහැකි අමුතුම චාරිත්‍රයක් තියෙනවා. එනම් විවාහයට පෙර ලිංගික එකතු වීමට කැමති පුද්ගලයන්ට තාවකාලික විවාහයේ ඉල්ලා සිටින්නට පුළුවන් වීමයි. ඒ සඳහා යම් නිශ්චිත කාලයක් නියම වෙනවා. එම ගිවිසුම අත්සන්කල පසුව ඉස්ලාම් නීතිය නොතකා කැමති විදිහකට ඔවුන්ට ලිංගික එකතු වෙන්නත් පුළුවන්. මෙවැනි අපූරු චාරිත්‍ර කීපයක් ලෝපුරා තවමත් සුරැකී පවතිනවා. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා අපගේ channel NSK YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ අසල ඇති සීනුව සලකුණ click කිරීම මගින් ඔබට දිනපතා අපගේ නව වීඩියෝ දැක ගැනීමේ අවස්ථාව තිබෙනවා.